අතර මේ වගේ courses කරන companies ගොඩාක් ඉන්නවනේ. එහෙනම් ඇයි අපිව තෝරගන්නේ? ඇයි මේ companies වෙනුවට මේ institutes වලින් ඉගෙන ගන්න වෙනුවට ඇයි අපෙන් ඉගෙන ගන්න ඕනේ කියන එක. ඉතින් සරල කාරණා ටිකක් තියෙනවා මම නිකන් සරලව මේක මේක online 100% online ඕගලන්ට කිසිම විදිහකින් මේ travel කරන්න මහන්සි වෙන්න travel ගාස්තු වෙලාව නාස්ති මෙයා මොනවක් කරන්නේ 100% online මේක ලබා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා අපි මම ටාගට් කරන්නේ අපිට අවශ්‍ය කරන ඒ skilled workforce එක. කියන්නේ අපිට hire කරන්න සුදුසු කෙනෙක් හදාගන්න තමයි මේ course එක කරන්නේ. මේක මම තනියෙන් කියන දෙයක් නෙමෙයි. මම මේ course එක කරද්දී ඇත්තටම මගේ /com කියන්නේ ලංකාවේ තියෙන software and services association වල association එක companies වල association එක. ඉතින් ඒගොල්ලන්ගේ requirements උත් මම බලනවා සාමාන්‍යයෙන් ලංකාවේ සාමාන්‍ය අවුරුද්දකට 12000ක් පමණ vacancies එනවා software engineering field එකේ විතරක්. නමුත් දැන් ඒක තවත් වැඩි වෙලා ඉතින් මොකද මේ අධික ලෙස බුද්ධිගලණයක් සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා දැන් ඒක 18000ක් 20000ක් පවා ඉක්මව යන්න ඉඩ තියෙනවා. එතකොට අන්න ඒ vacuum එක fill කරගන්න විදිහක් නැහැ. මොකද talented workforce එකක් නැහැ. ගොඩක් වෙලාවට අපිට අපේ projects ලංකාවට එන්න නැතුව වෙන රටවල් වලට යනවා. ගොඩක් රට ඉන්දියාවට යනවා. එහෙම නැත්නම් වෙන රටකට යනවා ෆිලිපීන්ස් වලට යනවා. ඉතින් ලංකාවේ මේක තියාගන්න නම් පළවෙනි දේ ලංකාවේ ඇති වෙන වර්ක් ෆෝස් එකක් ඉන්න ඕනේ ප්‍රොජෙක්ට් එකක් ආවම හැන්ඩල් කරගන්න. ඉතින් මේක ලොකු කම්පැනිස් වලට විතරක් නෙමෙයි පොඩි පොඩි ස්ටාර්ට්අප්ස් වලට ලොකුට බලපාලා තියෙන දෙයක්. ඉතින් මේ ලොකු ආයතන වලින් මම නිතරම ඒගොල්ලොත් එමගේ යාළුවෝ ඉතින් මම කතා කරලා අහනවා මොනවද ඔයගොල්ලෝ ටාගට් කරන ඩෙවලොප්මන්ට් ටෙක්නොලොජිස් මොනවද? වැඩිපුර මේ දවස්වල යන ටෙක්නොලොජිස් මූව් වෙන්නේ මොනවද කියලා. අපි කරන ඒවාට අමතරව. ඉතින් ගොඩක් අය හොයන්නේ ෆුල් ස්ටැක් ඩෙවලොපර්ස්ලා, ඕපන් සෝස් බේස්ඩ් වැඩ කරන කට්ටිය, ඊට අමතරව විවිධ ක්ලවුඩ් ප්ලැට්ෆෝම්ස් වල වැඩ කරන කට්ටිය හොයනවා. ඊට පස්සේ බෑක් එන්ඩ් ෆ්‍රන්ට් එන්ඩ් වල අපි දන්නවා Vue.js, React, Angular වගේ ස්පෙસિෆික් ටෙක්නොලොජිස් කීපයක් තියෙනවා. Node ඊට පස්සේ බෑක් එන්ඩ් ගහම Node.js, PHP Python based Django ඒ වගේ කීපයක් අපේ රටේ ටාගට් කරනවා. නමුත් වැඩිපුරම ටාගට් වෙන ටෙක්නොලොජිස් තමයි අපි මේ පාඨමාලාවේ කවර් කරන්නේ. ඉතින් මේ පොඩි සර්වේ එකක් එක්ක තමයි අපි එන්නේ ඉස්සරහට. ඒ ඔස්සේ ඔයගලන්ට ලේසියෙන්ම මොනවද ෆ්‍රේම්වර්ක්ස් වැඩියෙන්ම භාවිත කරන ෆ්‍රේම්වර්ක්ස් මොනවද සහ ඒ ෆ්‍රේම්වර්ක්ස් වලින් කොහොමද වෙබ් ඇප්ලිකේෂන්ස් හදන්නේ කියන එක අපි කතා කරනවා. ඉතින් මුලින්ම මේ build a skilled workforce කියන එක අපි ටාගට් කරන්නේ. මොකද ඉන්ටර්විව්ස් වලට ගියාම සාමාන්‍යයෙන් 100 දෙනෙක් ආවොත් 90ක් විතරම ඉන්ටර්විව්ස් වලින් රිජෙක්ට්. ඒත් අපි වෙබ් ඩිසයින් පාඨමාලාවේට සහභාගී වෙච්ච අයත් මෙතන ඇති. ඒගොල්ලෝ දන්නවා මේ ඉන්ටර්විව් එකක් මොන වගේද වෙන්නේ කියලා. මොකද අපි මොක් ඉන්ටර්විව්ස් කරනවා මේ පාඨමාලාවේ. මොක් ඉන්ටර්විව්ස් කිව්වට ඇත්තටම අසයින්මන්ට්ස්. ඉතින් ඒ වගේ අසයින්මන්ට් එකක් අපි කරා ඒගොල්ලන්ට. එතෙන්දී අපි ඇත්තටම ජොබ් ඉන්ටර්විව් එකකට ගියාම කොහොමද ඔයගොල්ලන්ගේ ඉන්ටර්විව් වෙන්නේ කියන එක. ලයිව් කෝඩින් සෙෂන් එකක් ඔයගොල්ලන්ට දීලා ලයිව් ක්වෙස්චන්ස් දීලා ඒ වෙලාවෙම ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එක මොනිටර් කරලා අපි උත්තර ගන්නවා. මේ වගේම බය වෙන්න එපා මේවා කරන්න පුළුවන් තරමට අපි ඔයගොල්ලන්ව ගේනවා. නමුත් ඒ අත්දැකීම ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒක මොන වගේ අත්දැකීමක්ද කියලා. ඒතකොට ඔයගොල්ලන් අර රිජෙක්ට් වෙන එක අඩු කරන්න. ඒ අත්දැකීම කලින් දන්නවනේ මෙහෙම දෙයක් තමයි වෙන්නේ කියලා. අන්නේ එතන තියෙන චකිතය එහෙම නැත්නම් රිජෙක්ෂන්ස් අඩු කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා දීලා ඒ වගේ high demand position එකකට පවා ඔයගොල්ලන්ට බය නැතුව try කරන්න. මානසිකත්වයේ හැදීමක් මේ පාඨමාලාව තුළින් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මම කලින් කිව්වා වගේ මේක අපි true value අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය තමයි අපි ඔක්කොම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය තමයි මේ course එක කරන්නේ. ඉතින් on demand highest moving on demand knowledge එක කොහොමද practically implement වෙන්නේ කියන එක areas ගණනාවක් cover කරමින් අපි ඔයගලන්ට උගන්වනවා. ඒ කියන්නේ අපි මේකෙදි website optimization කතා කරනවා. high performance website handle කරනකොට load testing කරන විදිය කතා කරනවා. database query optimization කතා කරනවා. ඊට අමතරව කියන්නේ මම කියන්නේ application development කියන්නේ application එකක් හදනවට අමතරව ඒකත් එක්ක security aspect එක කතා කරනවා. ඉතින් මේ වටේ පිටාවේ දෙන technologies techniques ගණනාවක් එක තමයි මේ සම්පූර්ණ knowledge එක ඕගලන්ට එන්නේ. ඉතින් ඒක තමයි අපි මේ පාඨමාලාව කරන්න මූලික හේතුව අපිට මේ knowledge එක දෙන්න පුළුවන්. දීලා ලංකාවට අනිත් පැත්තට සහ අපේ ආයතන වලට අවශ්‍ය කරන man power එක හදා ගැනීම තමයි අපේ අරමුණ. web development course එකක් කියන්නේ design course එකකින් වෙනසක් වෙන්නේ මොකද design course එකේදී web development වල කතා නොවන දේවල් කීපයක් කතා කරනවා. එකක් තමයි ඔයගොල්ලන්ගේ يعني web design course එකේදී අපි customer interaction එක customerත් එක්ක ගත කරන කාලය සෑහෙන වැඩි web development වලට සාපේක්ෂව. මොකද design කරද්දී designer එහෙම නැත්නම් project manager designer ඒගොල්ලෝ තමයි customerත් එක්ක කතා කරලා customer ඕනේ design එක look and feel ඒ පෙනුම ලබා ගන්න. එතකොට ඒ පෙනුම තමයි ඒ පෙනුමේ ෆන්ක්ෂනැලිටි ඒගොල්ලෝ තීරණය කරනවා මේ වෙබ්සයිට් එකේ මේ දෙයක් මේ වගේ දේවල් වෙන්න ඕන. කෙනෙකුට ඇවිල්ලා add to cart කරලා එතනින් purchase කරන්න පුළුවන් වෙනවා. කෙනෙකුට ඇවිල්ලා hotel booking එකක් දාගන්න පුළුවන් වෙනවා. ඒගොල්ලෝ ඒක නිකන් visually හදලා පෙන්නනවා. visually මෙහෙම තමයි මේක වෙන්නේ කියලා කියනවා විතරයි. නමුත් ඒක හදන්න කෙනා තමයි web developer. ඒතර web developer ගේ කාර්යභාරය පොඩ්ඩක් හැඟවිලා තියෙන්නේ. behind the scenes කාර්යභාරයක් තමයි වෙන්නේ. ඒ වගේම web development side එකට යනකොට ඔයගලන්ට coding එක තමයි ගොඩක් programming පැත්තත් එක්ක තමයි ඔයගලන්ට ගැටෙන්න වෙන්නේ. ඉතින් එතෙන්දී පොඩ්ඩක් analytical logical brain එකක් තියෙන කෙනෙකුට ඒක වාසි. ඒ තමන්ට තියෙන analytical logical mathematical brain එකක් නම් ඔයගලන්ට මේක ලේසියෙන් අල්ලා ගන්න පුළුවන්. හැබැයි එහෙම නැති නැහැ කියලා පසුබට එන්න එපා. මොකද මේවා ඔක්කොම මිනිස්සු විසින් හදපු technologies. මේවා natural science නෙමෙයි. මිනිස්සු විසින්ම හදපු දේවල් නේ. ඒතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේක පොඩ්ඩක් try කරන්න විතරයි තියෙන්නේ. බය නැතුව try කරන්න. web design කියන එක on the other hand අපිට වෙන areas වලට ගමන් කරනවා. මොකද design side එකනේ. ඒතකොට UI UX පැත්තට ගමන් කරනවා. animations 3D graphic පැත්තට ගමන් කරනවා. ඕනනම් මේ පැත්තට යන්නත් පුළුවන්. project management, business analyst වගේ side වලට යන්නත් පුළුවන්. නමුත් development වලට ආවම ඔයගලන්ට කෙලිම open වෙන්නේ software engineering කියන path එක. ඒතකොට design වලදී path ගොඩක් open වෙනවා. කැමති නම් software engineering වලට එන්න පුළුවන්. හැබැයි ඔයගේ දක්ෂතාවයේ තියෙන design වලට නෙමෙයි නම් වැඩිපුර වාට web development තමයි choose කරන්න හොඳ. මොකද එතනින් තමයි වාට direct වාගේ හැකියාවට ගැලපෙන පාඨමාලාව ලැබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයගලන්ට ඊළඟට මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ what is web development කියලා. ඒතකොට what is web development කියන එක ගත්තාම ඔයගොල්ලෝ definition එක book definition එක ගත්තොත් මේ web development is the act of building and maintaining websites for the internet or intranet. Examples of website you might build would include blogs, personal pages, e-commerce, social media. ඕනෙම website එකක් ඕනෙම ආකාරයක website එකක් මේ web development කියන ගණිතයට වැටෙනවා. ඒතකොට development කියුවාම අර design aspect එකට වඩා technical පැත්ත තමයි කතා කරන්නේ. කොහොමද මේකේ code එක ලියවෙන්නේ? කොහොමද database එකක් එක්ක සම්බන්ධ වෙන්නේ? කොහොමද server side script එකක් වැඩ කරන්නේ වගේ දේවල්. එතනින් එහාට ගිහිල්ලා මම විස්තර කරනවා මේ මෙන්න මේ mean, mern, lamp, vamp, ruby on rails කියලා වචන ටිකක් තියෙනවා. මේක ඔයගලන්ට එකපාරට ධාරණය වෙන්න එකක් නැති වෙයි. අපි මේ පාඨමාලාවේ කතා කරන්නේ මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක තමයි වැඩිපුර කතා කරන්නේ. ඒකිනුත් vamp කියන එක තමයි ගොඩක්ම කව වෙන්නේ. නමුත් lamp vamp පැත්තේ තමයි අපි ගොඩක් කතා කරන්නේ. ඒතකොට මේකේ මෙතන පළවෙනි අකුරෙන් කියන්නේ OS එක, කියන්නේ Linux or Windows. ඊට පස්සේ web server එක Apache කියලා තමයි අපි සඳහන් කරන්නේ. Nginx කියලා තව server එකක් තියෙනවා. ඊට පස්සේ M කියන්නේ MySQL database එක, P කියන්නේ PHP. ඒතර ඔය technology stack එක තමයි mainly කතා කරන්නේ. මේ තියෙන තවත් තියෙන technology stacks. නමුත් දැනට මේවට ලොකු ඉල්ලුමක් දකින්න නැති නිසා මේවා ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. නමුත් ලංකාව තුල ලොකු ඉල්ලුමක් දකින්න නැහැ. කීප දෙනෙක් පාවිච්චි කරන්නේ නැත්තේ. ඒක growing. අනිවාර්යයෙන්ම අපි ඉස්සරහට මේවා cover කරනවා. ඒ අවශ්‍ය වෙලාවට. නමුත් දැනට අවශ්‍යතාවය තියෙන ලොකුම අවශ්‍යතාවය තියෙන මේ area එක නිසා අපි මේ දෙක තමයි පොඩ්ඩක් focus කරන්නේ. සාමාන්‍යයෙන් ඉන්ටර්න් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ගේ ෆස්ට් ජොබ් එක විදිහට ඔයගොල්ලෝ ෆස්ට් ජොබ් එක නේ ඊට කලින් ට්‍රේනින් පීරියඩ් එක තියෙන එක තමයි ඉන්ටර්න් කියලා කියන්නේ. ඉන්ටර්න් කෙනෙක් විදිහට යම් කිසි කම්පැනි එකක ජොයින් වෙද්දී සාමාන්‍යයෙන් ලංකාවේ සිට දැන් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක මිනිමම් 20,000 වගේ ඉඳලා තමයි පටන් ගන්න. සාමාන්‍ය 25,000 to 40,000 වගේ ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකේදී ඔයගොල්ලන්ට ආදායමක් උපයන්න පුළුවන්. නමුත් සමහර above average කියන්නේ exceptional cases තියෙනවා. ඒ කියන්නේ හොඳම intern කෙනෙක්ව identify වුණොත් ඒගොල්ලන්ගේ interview එකකදී සාමාන්‍යයෙන් 60,000 80,000 පවා වුණත් යන්න පුළුවන්. I think ඒ වගේ development field එකේ සාමාන්‍යයෙන් අර බබ කියපු යටම range එකේ ඉඳලා millions යන ගණන් යනකම් salary scale එකක් තියෙනවා. depending on ඔයා මොන වගේ customers ලද ඔයාට ඉන්නේ කියන එක මත. ඒ කියන්නේ company එක මොන වගේ customers ලද ඉන්නේ කියන එක මත salary ranges ගොඩක් depend වෙනවා. ඉතින් ලංකාවේ මේ industry එක පටන් ගන්න කෙනෙකුට උනත් තමන්ගේ ගෙදරින් වියදම බලාපොරොත්තු නොවි පටන් ගන්න පුළුවන් හොඳම area එකක් තමයි මේ ලංකාවේ IT industry එක. ඊට පස්සේ මොනවද මේ පාඨමාලාව අපි ඉගෙන ගන්න කියන එක කතා කරමු. නුවන්මැතිද වගේ අදහස් ඇතුළත් කරන්න අවශ්‍ය නම් මොකද අපි ඉස්සරහට කතා ගන්න තියෙන සිලබස් එක සම්පූර්ණ එක්ස්ප්ලেইন කරා. නමුත් මෙතෙන්දවත් වාට අදහසක් තියෙනවා නම් මට කියන්න. එතින්දෙන් අපි මෙතන what we learn කියන එක යටතේ අපි areas හතරක් mainly කතා කරනවා. ඉතින් එතෙන්දී පළවෙනි එක මේ server side programming කතා කරන්නේ. එතකොට සාමාන්‍ය programming වල sides කීපයක් තියෙනවා. දැන් මේ පාඨමාලාවේ මෙන්න මේ line එක සෑහෙන වැදගත්. මේ පාඨමාලාවට සම්බන්ධ වෙනවා නම් ඔයාලා මුකුත් නොදැන සම්බන්ධ වෙන්න බෑ. මේ පාඨමාලාවට තියෙනවා prerequisite එකක්. ඒ කියන්නේ කලින් දැනගත යුතු දේවල් කීපයක්. ඔයාලට යම්කිසි idea එකක් තියෙන්න ඕනේ HTML and CSS ගැන. ඔයගලන්ට කිසිම idea එකක් නැත්නම් HTML and CSS ගැන මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න එපා. හරි, ඒක මම පැහැදිලිව කියනවා. මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න එපා. HTML and CSS අධ්‍යයනය කරලා එන්න. ඒක කරන්න අවශ්‍ය නම් අපිත් එක්ක අපේ වෙබ් ඩිසයින් පාඨමාලාවේ දෙවැනි කොටස පටන් ගන්නවා මේ 20 පෙබරවාරි 27 මේ මාසේ 27 වෙනිදා වෙබ් ඩිසයින් පාඨමාලාව පටන් ගන්නවා දෙවැනි බැච් එක. ඒකේ අපි ඔන්න ඔය ටික HTML CSS ටිකේ ඉඳලා තමයි කවර් කරන්නේ. ඒතර ඩෙවලොප්මන්ට් වලට වඩා ඩිසයින් පැත්ත ඉඳලා ඒක නිසා ඒ බෑග්ග්‍රවුන්ඩ් එක නැති කෙනෙක් HTML CSS දන්නේ නැති කෙනෙක් ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන්න මේකට සම්බන්ධ වෙන්න එපා. ඒතර අනිවාර්යයෙන් මේකට එද්දී ඒ දැනුම තියෙන්න ඕනේ. JavaScript මම කියනවා යම්කිසි දැනුමක් තියෙන එක ප්ලස් එකක්. ඒක බෝනස් එකක්. JavaScript දැනුමක් තියෙන එක. නමුත් මේකෙදිත් අපි JavaScript මේ පාඨමාලාවේ අවශ්‍ය කරන ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන්න කතා කරනවා ඒ ප්‍රමාණයට. නමුත් මේකේ මූලිකවම අපි කවර් කරන්නේ මේ සර්වර් සයිඩ් එක. ඒ කියන්නේ බෑක් එන්ඩ් ඩෙවලොප්මන්ට් එක. එතකොට මේ කිව්වා වගේ මේ පාඨමාලාව job oriented පාඨමාලාවක් jobs ඉලක්ක කරලා හදලා තියෙන. ඉතින් ඕගලන්ට ලේසියෙන්ම වෙනත් අය අතර කැපී පෙනෙන්න පුළුවන් මේ පාඨමාලාවට සම්බන්ධ වුණොත් මේ job එකක් ගන්න යද්දී. ඊට වගේම මේකට certification එකක් අනිවාර්යෙන් ලැබෙනවා. ජාත්‍යන්තරව පිළිගත් බැජර් ආයතනයෙන් ඕගලන්ට digital credential එකක් හම්බ වෙන්නේ. ඒතකොට මේ digital credential එක ඕගලන්ට social media වල share කරන්න පුළුවන්. නැත්නම් QR code එකකට අරගෙන ඕගලන්ගේ CV එකට print කරගන්න පුළුවන්. ඒතකොට කවුරු හරි ඒක scan කරොත් හරි නැත්නම් social media වල ඒකට click කරොත් හරි ඔගලන්ට third party company එකකින් third party certification body එකකින් verify කරනවා ඔගලන්ගේ මේ පහතිකේ ඔගොල්ලෝ මේ පාඨමාලාවේ මෙන්න මේ දේවල් කරා මෙන්න මේ සාමාර්ථය ගත්තා කියන එක අපි නෙමෙයි කියන්නේ third party company එකක් ඔගලන්ගේ පාඨමාලාව monitor කරලා ඒක ඔගලන්ට ලබා දෙනවා. ඒ වගේම අපි මේකට apply කරලා තියෙන්නේ NVQ සහතික පත්‍ර පාඨමාලාවක් විදිහට. ඉතින් ඒ සහතිකය ලැබුණොත් ඒකත් අපි ඔයගලන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තාම pending approval මේ පාඨමාලාවට NVQ සහතික පත්‍රය. ඒක ලැබුණොත් ඔයගලන්ට ඒක බෝනස් එකක් විදිහට additional qualification එකක් විදිහට ඒකත් ලැබෙනවා. මොකද අනිවාර්යයෙන්ම digital credential එක ලැබෙනවා. ඒක valid ඒක ඕන තැනක පිළිගන්න සහ ආයතනයට ගිහිල්ලා ඔයගලන්ට මේ වැඩේ කරා කියලා ඔප්පු කරන්න පුළුවන් හැකියාව තියෙන දෙයක්. ඊට පස්සේ ඒ වගේම අපි දැන් ඔප්පු කරන්න කියන්නේ අපි දැන් මේකේ කරන assignments ටික කරන ප්‍රොජෙක්ට් එකේම අනිවාර්යයෙන්ම ඔයාලා GitHub එකේ වෙබ්සයිට් එක හොස්ට් කරලා තිබ්බා කියන්නේ ටැග් ගාලා වලට පෙන්වන්න පුළුවන්. ඒක කරන්න ඕනේ. නැත්නම් වැඩන්නේ අපි කරන assignments ටික ඔක්කොම කරා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පෙන්වන්න දෙයක් ඉතිරිලා තියෙනවා. ඔව් මේ පාඨමාලාවත් එක්ක යද්දී මේ විවිධ අවස්ථාවලදී ඔයගොල්ලෝ හදන මේ පාඨමාලාව ඇතුළේදී හදන දේවල් ඔයගොල්ලෝ GitHub එකේ ඊට අමතරව අවසානයේදී අපි ලබා දෙන සර්වර් එකේ හොස්ට් කරලා ඒ link එක දෙන්නාම ඒකෙන් ඔයගොල්ලන්ගේ හැකියාවන් බලා ගන්න පුළුවන්. ඒතර කිසිම සැකයක් බයක් තියාගන්න එපා verification එක පැත්තේ. ඊට පස්සේ pair programming කියලා concept එකක් අපි මේක හඳුන්වා දෙනවා. ඇත්තටම නුවන් තනියෙන්වත් නෙමෙයි මමත් තනියෙන්වත් නෙමෙයි අපි දෙන්න එකතු වෙලා මේක කරන්නේ. එතකොට දෙන්නෙකුගේ මොළ ගැටිලා දෙන්නෙකුගේ අදහස් වලින් තමයි මේක ඉස්සරහට යන්නේ. ඊට අමතරව ඕගලන්ටත් conversation එකට සහභාගී වෙන්න පුළුවන් අපිත් එක්ක. ඒතකොට මේ සියලු දෙනා අතර වෙන දැනුම හොමාරුවක් විදිහට තමයි මේක ඉස්සරහට යන්නේ. ඉතින් programming වලදී විශේෂයෙන්ම pair programming කියන concept එක use වෙනවා. තනි පුද්ගලෙක් code කරනකොට දෙන්නෙක් code කරද්දී එන වැරදි ප්‍රමාණය අඩුයි සහ වඩා efficient විදිහට code එක ලියවෙනවා කියලා අදහසක් තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් ඕගලන්ට ඒ experience එකත් මේක ලැබෙනවා. ඒක ඇත්තටම කියන්නේ ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් කියන ගැන අපි සමහරකට පැයක් දෙකක් මහන්සිලා ඉන්නකොට කමන්නේ. අනික් ඉවලකට පොල් එකක් දීලා අහපුවම සමහරට එයා එක දන්නවා. මේ බගේ කාර්ය කොහොමද කියලා. ඒතර ඒ කියන්නේ දෙන්නෙක් තුන්දෙනෙක් ටීම් එකක් වැඩ කරන එකේ තියෙන වැදගත්කම ඒකයි. අනිවාර්යයෙන්. ඊට පස්සේ මේක කිව්වොත් වගේ මේකෙන් ඕගලන්ට මේක software engineering path එකට එහෙම නැත්නම් මෙතනින් හැර front end developer කෙනෙක් විදියට හරි ඉස්සරහට move වෙන්න අර coding ගැන හොඳ idea එකක් ගන්න පුළුවන් area එකක් තමයි මේ පාඨමාලාව.